කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ රෝගීන් වැඩිවීම සහ තවත් රටවලට තවදුරටත් පැතිරීමේ හැකියාවෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය මංකිපොක්ස්, එම්පොක්ස් නැත්නම් වඳුරු සරම්ප රෝගය ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළා. මේ නවතම අනතුරු හැඟවීමට හේතුණී කුමක්ද? වඳුරු සරම්ප ලෙසින් හැඳින්වෙන එම්පොක්ස් වසූරියට සමීපව සම්බන්ධ වෛරස් ආසාදනයක්. ආරම්භක රෝග ලක්ෂණ වන්නේ උණ හිසරදය, වසා කැටිති ඉදිවීම සහ මාංශ පේශි වේදනාවයි. ප්‍රධාන වශයෙන් මුහුණ, අත් සහ පාද මත මුලින් තද පැහැ ලැප ඇති වී ඒවා දියර පිරුණු බිබිලි බවට පත්වෙනවා. සතුන් මගින් හැරුණු විට මිනිසුන් අතර රෝගය බෝවන්නේ බිබිලි දියර කෙලින්ම හෝ වෙනත් වස්තුවල ගෑවී වක්‍රාකාරයෙන් ස්පර්ශ වීමෙන්. ලිංගික සම්බන්ධතා හරහත් වෛරසය පැතිරෙනවා. රෝග ලක්ෂණ පහළ වන්නේ දවස් 21ක් ඇතුළතයි. රෝග ලක්ෂණ සති 2ත් 4ත් අතර කාලයක් සාමාන්‍යයෙන් පවතිනවා. එම්පොක්ස් වෛරසයේ ආකාර දෙකක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. බටහිර අප්‍රිකාවෙන් ආරම්භ වුණ ක්ලේඩ් 2 දරුණු බවෙන් අඩුවී එහි මරණ අනුපාතය 1% දක්වා අගයකයි තිබෙන්නේ. ඒ කියන්නේ දළ වශයෙන් 100 දෙනෙකුගෙන් 1 අයෙක් වගේ මිය යන්නේ. නමුත් මධ්‍යම අප්‍රිකාවේ පැතිරෙන ක්ලේඩ් 1 මරණ අනුපාතය 10% දක්වා වනවා. කොංගෝ ප්‍රජාතන්ත්රවාදී ජනරජයේ පැතිරෙන්නේ මේ වඩාත් මාරාන්තික ක්ලේඩ් 1 ආකාරයයි. එම්පොක්ස් මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ සමහර ප්‍රදේශවලට ආවේණික වන අතර වෛරසය සාමාන්‍යයෙන් පැතිරුණේ සතුන් අතරයි. 2017 වසරේ සිට තමයි මේ වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට පැතිරීම පටන් ගත්තේ. මිනිසුන් අතර වෛරසය ව්‍යාප්ත වීමට අර්ධ වශයෙන් හේතු වී ඇත්තේ වසූරිය ඇති කරන වෛරසයට සම්බන්ධ එම්පොක්ස් වෛරසය සඳහා මිනිසුන් තුළ ප්‍රතිශක්තිය ඉතා අඩු මට්ටමක පැවතීමයි. වසූරියට එරෙහිව මහා පරිමාණ එන්නත් කිරීම ගෝලීය වශයෙන් වසර 40කට පෙර නතර වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අද ජනගහනය තුළ එම්පොක්ස් වලට එරෙහිව පවතින්නේ අවම ප්‍රතිශක්තියක්. එක කාණ්ඩයේ ඉහළ මරණ අනුපාතයක් ඇති කරනවා පමණක් නොව මිනිසුන් අතර පැතිරීම වැඩි දියුණු කරන නව විකෘති පවා ඇති කරනු ඇතැයි අපේක්ෂා කරනවා. වඳුරු සරම්ප සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් ලෝකයේ තවම නැහැ. එහෙත් මෙය වසූරියට ලබා දෙන එන්නතෙන් යම් දුරකට පාලනය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒත් ප්‍රමාණවත් එන්නත් තොග සමහර රටවල ඇත්තේ නැහැ. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න, notification වලට bell icon එක click කරන්න.